undai sila dinata teruwan saranai api nawathat dhamma vipadanama mul karagatta dawasaka bhavana weda piliwalak arambha karannai lasthu wenne ithin api arambheedi sila dinama aajivattamaka sile pihitola ita passe balaapuruth wenne payaka pamana kaalayak paryanka bhavanawak karanda e paryankem passe ධර්ම දේශනාවක් සඳහා අපි කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ධර්ම දේශනාවත් දහවල් දාණියත් අතර කාලය ඉඳ ලැබුණොත් කෙටි ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාව හා අදාළ කරලා අපි වෙලා ගන්නවා දහවල් දාණිය සඳහා. ඒ අතරමැද ඊපින්වතුන් සඳහා තේපැන් සංග්‍රහයක් සමග සක්මන් භාවනා සඳහා කාලය ලැබෙනවා. ඊට පස්සේ අපි නැවත 12:00 දවල් දාණයෙන් පස්සේ මෙතනම රැස් වෙලා එකමාර දක්වා ධර්ම සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් ධම්ම විපදනමේ සාමාන්‍ය කාලසටහන. අපි අදත් ඒකයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කාලය පිළිබඳව මතක් කිරීමෙන් පස්සේ මම මතක් කරනවා සීල දෙනාටම ආජීවට්ටමක සීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන විදිහට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි ශරණගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආ ජීවං අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං නැයි අපි මෙතෙන් පටන් පැයක පමණ කාලයක් පරියංක භාවනාව සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං සිරිත් පරිදි පිටසෙන් අහන්න කැමතියි අදහාපුරා කියලා ඉස්සල්ලාම මෙතෙන් පැමිණිච්ච මේ වගේ වටිනා වෙලාවක් වටිනා කාලයක් වටිනා පිටසක් හම් වෙච්චාම ඒ කාලේ කොහොමද භාවනාව සඳහා යොදවන්න දන්නේ නැති මූලික උපදේශ නැති කවුරු හරි පිටසේ ඉන්නවද කියලා ඒ අය සඳහා කෙටි මතක් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන නිසා කරුණාකරලා මට අත ඉසීමේ සංඥාවක් කරන්නයි කියලා ඉල්ලා හිටනවා අලුත් ඇත්තෝ. නැත්නම් අපි වෙනදා කරන විදිහට ඒ අයටත් අත්ලක් වෙන විදිහට අනෙක් පළපුරුදු ඇත්තන්ටත් බාධාවක් නොවන විදිහට කෙටි
යදවුමක් අත්තලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සකස් කිරීමක් වශයෙන් සියලු දෙනාම මම දැන් මෙතනම මේ ආසනයේ පැයක් පමණ ඉඳයි යන්නේ බලාපොරොත්තු වෙන්නේ කියලා පහසුවට හරි පරිදි ගහලා හොඳට වාඩි වෙන්න. එහෙම වාඩි වෙලා මුරුදුව ඇස් දෙක වහලා තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත යොදලා ඒ ඉරියව්ව දෙපැත්ත සමබරද කියලා පැයක්මාරක් එක විදියට මෙහෙම පටල කරලා තියන්න පුළුවන් සමබර භාවයකද ඉන්නේ කියලා හොඳට හිතින් විමසලා බලනද හිත ඇතුළට නමලා. එහෙම බලනකොට තමන්ට වැටහෙනවන යම් කිසි විෂමතාවයක් විෂම බරකමක් අසන්තුලිත භාවයක් ඒක හොඳට මේ සිංගල ක්‍රමයට කියනවා හොඳට පටල වෙන්නේ නැවත ඒක සකස් කරලා හොඳට ඇඟට පහසුකම් සලසවා දෙයි. ඊට පස්සේ ඒ ඉරියව්ව හරිගස්සාගෙන තමන් හැම ශරීරයේ හැම මස්පිඩුවක්ම දැඩි නැතුව දඬු කරගන්න නැතුව ලිහිච්ච ස්වරූපෙන් සැහැල්ලු ස්වරූපෙන් පැවැත්වීම සඳහා මස්පිඩු වලට විවේක වෙන්න ආරින්. ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න ඇස්පිල්ලන්වත් අද කරන්න එපා. බෙල්ලේ පිටිපස්සේ තියෙන මස්පිඩුවත් දැඩි කරලා අල්ලන්න එපා. හුදෙකලාවට සැහැල්ලුවට වාඩි වෙන්න. වාඩි වෙලා ඉවර වෙලා ඒ ශරීරයේ පුරාවට මේ උපයාසපයා දෙන ලද ලිහිච්චකම සැහැල්ලුකමට අපි හිත යොදලා ඒ පහසුවත් සමබර භාවයත් ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කිරීමක් වශයෙන් ඒ සැහැල්ලු භාවයේ අපි හිත පවත්වමු සුවල්ප වේලාවක්. මෙහෙම හිත ඇතුළට නැමිලා ඉන්න ඉරියව්වේ පවත්වන එක සාර්ථකයි නම් යාදෙනවා නම් හරියන බවට ලකුණක් තියෙනවා නම් තමන්ටම වැටේවි හිත අතීතයට අනාගතයට දුවන්නේ මේ වර්තමානයේ අපි ධම්ම විපද නෙමේ මේ එක වහලයක්කට සත්පුරුෂ මණ්ඩලයක් එක වාඩි වෙලා ඉන්නවා කියලා මොහොතට හිත එළඹ සිටීවි. අනිත් එක බාහිරයේ ශබ්ද නිසා හිත පිට යන්නේ නැතුව ඒක සාධ්‍යයක්වත් මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ කියලා ඒ ශබ්ද පිළිබඳව අපිට හිත මෑත් කරගන්න පුළුවන් ගතියක් එන්නේ. ඒ වගේම ඉඳගෙන ඉන්න ඉරියව්වේ අපහසුකම් නැහැ කියනවා නම් ඒවා සකස් කරලා දෙන්න මට කිසි බාධාවක් නැහැ කියලා වේදනාවල දැරිය නොහැකි වේදනාවක් නැතිකම අත්දකී. ඉතින් හිතවිලි වේදනා ශබ්ද වගේ දේවල් නැතිකම මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකත් එකම කාසිය දෙපැත්ත වගේ එකමයි. යම් විදියකට හිතවිල්ලක සද්දක වේදනාවක හිත වල්මත් වෙලා නම් හිත මෙතන නෙවෙයි හිත මාත් එක්ක නෙවෙයි හිත මේ දැන් නෙවෙයි. නිසා අපි උත්සාහ කරන්නේ සත්‍ය පිහිටීමක් වශයෙන් මම දැන් මෙතන කියන එකට හිත ගණ්ඩාය හදා. වෙන විදියට කියනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා. සහල් දෝ සකස් කළ දෙය. මේ අවස්ථාවේදී ඕනේ හරිපරි ගහිල්ලක් ඕනේ ඉරියව් පහසු කිරීමක් කරලා දෙන්න. මේ හිත යම් ආකාරයකට ඇතුළට නැමින ගතියක් තියෙනවනම් ඉරියව්වේම ගත කරනකොට සමහර විටක සමහර අයට මේ ප්‍රාණයට හුස්මට හිත යනවා. නමුත් කවදාකවත් හුස්ම දිගේ අඹාගෙන යන්න එපා. ඒ දැනීම සඳහා ආයාසයෙන් බලයෙන් හුස්ම ගන්න එපා. එහෙම නැත්නම් ඉන්න ඉරියව්වේ හිත පවත්නවා යම් විදිහකට ඒ හුස්ම ගැනීමේ වැඩ පිළිවෙලට හිත යනවනම් ඒ හුස්ම ගැනීමේ වැඩ පිළිවෙල ඉස්සරහින් තියාගෙන ස්වභාවයෙන් වැටෙනේ හුස්ම දිහා බලා හිටීම තමයි අපි භාවනා එකලස එහෙම නැත්නම් හිත යොමු කිරීම වශයෙන් මානසිකාර්යය වශයෙන් සතිය පිහිටීම වශයෙන් කරන්නේ. නිසා එක්කෝ ඉන්න ඉරියව්වේ හිත පවත්වනවා නැත්නම් ඊටත් වඩා හොඳ එකලසක් වශයෙන් සතියක් වශයෙන් ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලාගන්න.
හුස්ම අඹාගෙන යන්න එපා, ලුහු බැඳ යන්න උත්සාහ කරන්න එපා, ආයාසයෙන් හුස්ම ගන්න එපා, හුස්ම නොදැනුණයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. දැනෙනවා නම් හුස්ම හිත පාත්තන්න, නැත්නම් ඉන්නා වූ ඉරියව්වේ මම දැන් මෙතන කියන එක හිත පාත්තන්න. එහෙම හිත හුස්මේ පවත්වනකොට තමයි ඉබේම වැටෙහිවි හුස්මේ හිත පවත්වනවයි කියලා කියන්නේ. මුළු කයේ පැතිරී තිබුණ අවධානය උඩු කයට ගත්තා. උඩු කයේ තමයි මේ හුස්ම වැඩ පිළිවෙල සක්‍රියව සිද්ධ වෙන්නේ. ඒ නිසායි සරුවච්චන් වහන්සේ මේ උඩු කය ඍජුව තබා ගන්න කියන්නේ හුස්ම වැඩ පිළිවෙලට බාධා අවහිර නොවීම පිණිස. ඉතින් මේ විදිහට මුළු කයේ තිබුණ අවධානය හුස්ම අනුව උඩු කයට ගියා නම් ඒක භාවනාවේ එක පියවරක් එක ඉදිරි පියවරක් මංගල ලකුණක්. ආන් එහෙම පවත්තන කෙනෙකුට අවශ්‍ය නම් හොඳට මතක තියාගන්න අවශ්‍ය නම් ඒ හුස්ම ගැනීමේදී වැඩියෙන්ම වැටෙන තැන, හුස්ම වැඩියෙන්ම පීරාගෙන යන තැන, හුස්ම වැඩියෙන්ම හැපෙන තැන කියලා උඩු කයෙහි වඩා ප්‍රකට තැනක් දැනගන්නා සුළුව දැකගන්නා සුළුව භාවනා කරන එකයි මේ භාවනාවේ ආධුනිකයෙක් විසින් කළ යුතු අවසාන වූ උච්චතර වූ අවසාන එකලස. ඒ සමහරු මේක නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල වැටෙන හැටි, නාස්පුඩු පුරවාගෙන හුස්ම ඇතුළට යන හැටි දකි. සමහරු උඩුතලයේ තරවෙන හැටි වටහගා. ඉතින් අන්න ඒවැනි උඩුතලයේ හෝ නාස්පුඩුවේ හුස්ම ගැටීම, හැපීම, තරවීම, වැටහීම අනුව පවත්වන හිතට පවත්වන සතියට අපි කියනවා ආනාපාන සතිය. ආස්වාද ප්‍රසවාස ආනුව සතිය පැවැත්වීම. සමහරෙකුට ශ්වසන පද්ධතියේ යටම කෙළවරේ උදරච්ඡේද චලන, එහෙම නැත්නම් උදර චලන ආනුව හුස්ම ගැනීමත් ආනුව පිම්බෙන ගතියකුත්, පිටින ගතියකුත්, හුස්ම පිටවීම ආනුව හැකිලෙන ගතියකුත්, සහැල්ලු වෙන ගතියකුත් වැටහෙනවනම් ඒ උදර චලනයේ අනුව පිම්බීම හැකිලිම අනුව කරන බාන අපේ ලංකාවියත්තු කියන්නේ බුරුම භාවනා ක්‍රමය කියලා, මහාශී භාවනා ක්‍රමය කියලා. මේ දෙතාවර මැද ඕනේ තැනක් තම තමන්ගේ ශරීර කාය විච්ඡේදනයේ අනුව ප්‍රකට වෙන්න පුළුවන්. ඒ කොතනක හෝ වඩා ප්‍රකට වෙන තැනකට හිත යොදවීම තමයි වැඩි කාලයක් හිත පවත්වන්න පුළුවන් ක්‍රමය. සමහරු මේ පපුවේ ප්‍රදේශයේ, සමහරු උගුර ප්‍රදේශයේ, සමහරු නහය ඇතුලේ තැන් ආදී වශයෙන් දකින්නත්තුත් තියෙනවා. ඒ කොයි එක කෙරුවත් එතෙන්දී වෙන්නේ මුළු කයේ විහිදලා තිබුණ හිත එක තැනකට ඒකාග්‍ර කිරීමයි. ඒක හැම වෙලාවෙදීම අලුතෙන් උපයන්න ඕනේ. හිත පිට ගිහිලා සද්දයක් අනුව, වේදනාවක් අනුව කැඩුනට පස්සේ නැවතත් හිත අරමුණට ගන්නකොට මුළු කයට හිත යොදලා, උඩු කයට හිත අරගෙන, උඩු කයෙන් අන්නේ කියන නාසිකාග්‍රයට හෝ උදරයට හෝ තැනකට හිත යොදවලා එමෙදාම නවකේ කාදුනිකෙක් වශයෙන් භාවනා කරගෙන එකලස ගත්තට පස්සේ ඒ ගත්ත එකලස වැඩි වේලාවක් පැවැත්වීම තමයි සතිය පිහිටුවනවා, සතිය ස්ථාපිත කරනවා, සතිපට්ඨාන කියලා කියන්නේ. ඉතින් මේ මං කෙරුවේ ඉතාමත්ම කෙටි අකාලානුරූපව උපදේශ පන්තියක් ඒක අත්තරක් වශයෙන් කරන්න. ඉතින් මේ වෙනකොට තමන් ඉන්නා තැන සිට ලදලද අවස්ථාවේ ඒ විදිහට සියුම් එකලසට යන්න බැරි නම් සාමාන්‍ය කයෙහි හිත පැවැත්වීම අපි කරනවා. මේ අනුව මේ පැය ගත කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම උපදේශ දීම අත්තල් උපදේශ පන්ති මෙතනින් නැත කරනවා. අපි ලැබිච්ච කාලයේ හැකි තාක් දුරටේ සතිය පැවැත්වීම ආනාපානිය හෝ පිම්බීමක් ලැබීමનો කරන්න බලාපොරොත්තු වෙන සිළු දිනාට මේ පැය සාර්ථක පැයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව